මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති ධුරාපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ජය තහවුරු කරන ජනරැලි මාලාවේ තවත් එක් ජනහමුවක් ඊයේ කිලිනොච්චේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ධුරාපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන් අපි දන්නවා උතුරු පළාත් ජීවත් වෙන දෙමළ තරුණයන් තරුණියන්ගේ විශාල වෙනසක් ඇති වෙලා තිබෙනවා. අලුත් පරම්පරාව පැරණි දේශපාලනයේ මිදිලා තියෙනවා. එඳ පළමු අවස්ථාවට පහළ පන්ති අපේ මිනිසුන්ගේ අතට බලය මාරු කර ගැනීමට අවස්ථාවක් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා පැවැත්වෙන මැතිවරණයේදී ජාතික ජනබලවේගයට ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි ආණ්ඩුවක් හදන්නේ ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට, ජනාධිපතිවරුන්ට මහජනයාගේ ධනෙ නාස්ති කරමින් හොරකම් කරමින් සුඛෝභෝගී ජීවිතයක් ගෙනියන්න නෙවෙයි. අපි ආණ්ඩුවක් හදන්නේ මේ රටේ උතුරු, නැගෙනහිර, දකුණ ජීවත් වෙන සියලු ජනතාවට මේට වඩා හොඳ ජීවිතයක් අරන් දෙන්න, කඩාවැට තිබෙන රට දියුණු කරන්න. ඒ නිසා අපි ආණ්ඩුව හදපු දවස් ඉඳන් ජනතාවගේ ප්‍රශ්න විසඳන්න, රට පොහොසත් කරන්න වැඩ කරනවා. අපි දැනට සැලසුම් කළා තිබෙනවා අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් ගේන්න, සියලු ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් කරන ඒ ආණ්ඩුක ව්‍යවස්ථාව. හැබැයි නීතියෙන් ප්‍රමාණක් ජනතාව මුහුණ දෙලෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බැහැ. අපි දන්නවා මේ ගම්වල ප්‍රශ්න විසඳන්නම් කරුණු කීපයක් අපි සම්පූර්ණ කරන්න ඕන. පළවෙනි එක තමයි දරුවන්ට අධ්‍යාපනය. අපි ඉතාම ශක්තිමත් වැඩපිළිවෙලක් හදලා තිබෙනවා ගම්වල ඉන්න දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කරන්න. පාසල්වල ගුරු පුරප්පාඩු පුරවන්න, පාසල්වල පහසුකම් වැඩි කරන්න, දෙමව්පියන්ට බරක් දරුවන්ට වදයක් තිබෙන අධ්‍යාපනය මීට වඩා හොඳ තැනකට ගේන්න. ඒ නිසා මේ පළාත්වල ජනතාව දුප්පත්භාවයෙන් මුදව ගන්න නම් කුසකර්මාන්ත සංවර්ධනය කළ යුතුයි. ඒ වගේම අපි රටක් හදන්න ඕන හැම දිනටම නීතිය සමානව තිබෙන රටක්. මේ රටේ හොරකම් නතර කරන ආණ්ඩුවක් ඕනනම්, නාස්තියක් නතර කරන ආණ්ඩුවක් ඕනනම්, ඒක තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. අපි ආණ්ඩුවක් හදාගමු රට ජනතාව ජීවත් කරන ආණ්ඩුවක්. මෙච්චර කල් අපේ රටේ දේශපාලනේ තිබුණේ රැවටීමේ දේශපාලනේ, අනිත් කෙනා රවට්ටනවා. හැබැයි මේ රැවටීමේ දේශපාලනේ නෙවෙයි ජාතික ජනබලවේගයේ කරන්නේ. අපි කවදාවත් මේ රටේ ජනතාව රවට්ටන්නේ නැහැ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.